දශක පහකට වැඩි විශ්වාසය සහ වගකීම සමග ශ්‍රී ලංකාවට කාගෝ එවන්න හොඳම තැන ට්‍රයිකෝ. පහුගිය සතියේ වාර්තා වුණු වැදගත්ම කාරණාවක් තමයි හිටපු ජනාධිපතිවරයාගේ මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධ ප්‍රකාශය. ඒ පිළිබඳව බරපතල අවධානයක් මේ මොහොත වෙනකොට සමාජයේ යොමු වෙලා තියෙනවා. ඔහු කියනවා මේ පාස්කු ප්‍රහාරය කරපු අය මම දන්නවා. මම ඒක හෙලිදරව් කරන්න කැමති අධිකරණය ඉදිරියේදී කියලා. ඉතින් මෛත්‍රීපාල සිරිසේන මහත්මයා කියන්නේ සාමාන්‍ය කෙනෙක් නෙමෙයි. ඔහු මේ රටේ හිටපු ජනාධිපතිවරයා. පාස්කු ප්‍රහාරය සිද්ධ වෙනකොට ජනාධිපතිවරයා ඔහු. ඒ වගේම පාස්කු ප්‍රහාරය නිසා මේ රටේ දේශපාලන වෙනසක් ඇති වුණා. කෘතිම ජනමතයක් හැදුණා. 253කට ආසන්න ප්‍රමාණයක් මේ රටේ අහිංසක මිනිස්සු මිය ගියා. ඝාතනය වුණා. එවැනි මොහතක හිටපු ජනාධිපතිවරයෙක් වගකීමෙන් තොරව හැසිරුණයි කියන කාරණය අපි අත්දැකීමෙන් දැක්කා. ඔහු ලංකාවේ හිටියේ නෑ. ඔහු හිටියේ විදේශ රටක. එතකොට සිංගප්පූරුවේ ඉඳගෙන ඔහුට පැයකමාරක් දෙහිකදී ලංකාවට එන්න පුළුවන්කම තිබුණත් එහෙම උමනාවක් හදිසියක් නොතිබුණු බවත් අපි එදා දැක්කා. ඉතින් එහෙම වගකීමෙන් හැසිරුනේ නැති ජනාධිපතිවරයෙක් දැන් කියනවා මම ඒක කරේ කවුද කියන කාරණේ ගැන දන්නවා කියලා. එතකොට එහෙම දන්නවා නම් මේට සම්බන්ධ සිදුවුණු පරීක්ෂණවලට ඔහු මේ තොරතුරු දුන්නේ නැත්තේ ඇයි කියන බරපතල ප්‍රශ්නය මේ සමාජයේ හමුවේ තියෙනවා. තොරතුරු වසන් කිරීම අධිකරණයෙන් දඩුවම් ලැබිය හැකි වරදක්. 253ක ඝාතනයකට සම්බන්ධ කෘතිම ජනමතයක් ඇති වෙලා මේ රට ආර්ථික වශයෙන් දේශපාලනික වශයෙන් විනාශ වීමකට අදාළ කාරණාවක් සම්බන්ධ තොරතුරු ජනාධිපතිවරයෙක් විසින් වසන් කිරීම කියන කාරණේ ඉතාම බරපතල වැරද්දක්. ඉතින් එහෙමනම් ඔහුට විරුද්ධව ඔහුගෙන් මේ පිළිබඳව හරියට තොරතුරු අය අරගෙන දැන් CID එක පාර ප්‍රශ්න කරමින් ඉන්නවා. ඔහුට විරුද්ධව කටයුතු කරන්න ඕන කියන කාරණේ හරි පැහැදිලි. ඒ නිසා මේ වගේ ප්‍රකාශ කරන්නේ ඇයි මේක හංගගෙන හිටියේ ඇයි කියන කාරණාව හරියට හෙළිදරව් කරගන්න එක රටක් විදියට අපේ වගකීමක් විදියට තියෙනවා. නැත්තම් මෙවැනි සිදුවීම් නැවත ඇති වෙන්න පුළුවන්. ඕනම කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ විදියට හැසිරුණාට මේ රටේ කිසිම ප්‍රශ්නයක් නැහැ කිය. ඊළඟට අපි දැකපු කාරණයක් තමයි මේ රටේ ආර්ථික වශයෙන් සැලකිය යුතු වෙනස්කම් ප්‍රමාණයක් පහුගිය සතිය තුළ සිද්ධ වුණා. ප්‍රතිපත්ති පොලි අනුපාත ඊයේ දවසේ මහා බැංකු අධිපතිවරයා අඩු කිරීමට ලක් කරා. ඔහු එක රටට ප්‍රකාශ කරා. ඒ ප්‍රතිපත්ති පොලි අනුපාත අඩු කිරීම හරහා බැංකුවල පොලි අනුපාතත් ණය පොලි අනුපාත තැන්පතු අනුපාත අඩුවීමට නියමිතයි කියන කාරණය හරි පැහැදිලි. ඔහුත් ඒ බව ප්‍රකාශ කරා. ඒ හරහා මේ රටේ ජනතාවට සහනයක් ලැබෙනවා. ඒක රටේ ආර්ථික වශයෙන් වැදගත් කාරණාවක් බව තමයි අපිට පේන්න තියෙන්නේ. ඒ වගේම විදේශ ප්‍රේෂණ පහුගිය මාස දෙක තුළ ඩොලර් මිලියන 964ක් ලංකාවට ඇවිල්ලා තියෙනවා. ආසන්න වශයෙන් ඩොලර් බිලියනයක්. අපිට ප්‍රක්ෂේපණය කරන්න පුළුවන් අවුරුද්දකට බිලියන 6කට වඩා වැඩි ප්‍රමාණයක් ඩොලර් බිලියන 6කට වඩා වැඩි ප්‍රමාණයක් 2024 ප්‍රේෂණ විදියට අපේ රටේ ඉන්න රටින් පිට ඉන්න අය ලංකාවට එවයි කියලා. මේක අතිශය වැදගත් කාරණාවක්. අපිට තෙල් ටික ගන්න, ඒ වගේම ගෑස් ටික ගන්න, බෙහෙත් ටික ගන්න, ආහාර ටික ගන්න මේක අතිශය වැදගත් කාරණාවක් වෙනවා මෙහෙම ඩොලර් ටික එවනකොට. අපි දන්නවා මේ රටේ දේශපාලනඥයෝ ජනතා විමුක්ති පෙරමුණේ අය විපක්ෂයේ සමහර අය කිව්වේ රට හොම්බෙන් ගියපු වෙලාවේ ආර්ථික වශයෙන් වැටුණු වෙලාවේ ප්‍රේෂණ එවන්න එපා කියලා. ප්‍රේෂණ එවන්න එපා කියලා. ප්‍රේෂණ නැවැත්වුවොත් මේ රටේ දේශපාලන වෙනස්කමක් ඉක්මනින් කරන්න පුළුවන් වෙයි කියලා තමයි විපක්ෂයේ දේශපාලඥයෝ කිව්වේ. කියන්නේ හොම්බෙන් ගියපු රට, කන්න බොන්න නැති වෙච්ච රට, ඉන්ධන ගෑස් ටික නැති වෙච්ච රට තවදුරටත් විශාලාම අහනුවරක් කිරීමේ අභිප්‍රායෙන් තමයි ඉතිහාසයේ දේශපාලඥයෝ හැසිරුණේ. හැබැයි දේශපාලඥයෝන්ගේ අදහස් තඹ සතේකට ගණන් ගන්නෙ නැතුව මේ රටින් පිට ඉන්න අම්මලා තාත්තලා අයියලා අක්කලා නංගිලා මල්ලිලා ටික අද අපේ රටට ඩොලර් ටික යොමින් ඉන්නවා. ඒ ඩොලර් හරහා අපේ රට සැලකිය යුතු ප්‍රමාණයකට ආර්ථික වශයෙන් කළමනාකරණය කරන්නත් හැකියාවක් ලැබිලා තියෙනවා. ඊළඟට
අපි දැක්කා සජිත් ප්‍රේමදාස මහත්මයා කියනවා පාසල් ඔහුගේ ආණ්ඩුවකදී සියලු පාසල් දරුවන්ට දිවාහාරය නොමිල දෙනවා කියලා. දැන් මේ රටේ මන්දපෝෂණ තත්වයක් ඇති වෙලා තිබුණා ආර්ථික අර්බුදයත් එක්ක. ඒක නිසාම අඩු ආදායම්ලාභී පාසල් දරුවන්ට දිවාහාරය ලබා දෙන වැඩපිළිවෙලක් වර්තමාන ජනාධිපතිවරයා යෝජනා කරා. ඒකට බජට් එකෙන් මුදල් වෙන් කරා. අපි දැක්කා බජට් එකෙන් රුපියල් බිලියන 16.7ක් මේ සඳහා වෙන් කරා. මේක සැලකිය යුතු ගාණක්, බරපතල ගාණක්, පහසු ගාණක් නෙමෙයි. ඒ වගේම පෙරපාසල් දරුවන්ටත් මේ දිවාහාරය දෙන්න ඕන කියන කාරණය පිළි අරගෙන පෙරපාසල් දරුවන්ටත් රුපියල් බිලියන 2.1ක් වෙන් කරා. මේක ලේසි පහසු කටයුත්තක් නෙමෙයි. ඒත් අද ඒ දිවාහාරය දීමේ වැඩපිළිවෙල පටන් ගන්න තියෙනවා. ජනාධිපතිවරයා දින දෙකකට පෙර මේක ආරම්භ කරා. අද අඩු ආදායම්ලාභී අමාරු දරුවන්ට දිවාහාර වැඩපිළිවෙල රට පුරා ක්‍රියාත්මක වෙමින් තියෙනවා. පාසල්වලත් පෙරපාසල්වලත්. ඉතින් මේක මෙවැනි වැඩපිළිවෙලවල් දිරව ගන්න බැරුව විපක්ෂ නායකයා කියනවා මම ආව මේක බෙදන්නේ නැහැ. අඩු ආදායම්ලාභී කියලා ප්‍රශ්නයක් මට නැහැ. සමස්තයට දිවාහාරය මම දෙනවා කියලා. ඉතින් සමස්තයට දිවාහාරය දෙන්න පුළුවන් ආර්ථිකයක් මේ රටේ තියෙනවද? එහෙම එකක් තියෙනවද? ඉන්දියාවේ ණය ආධාර ටික දුන්නේ නැත්නම් මේ රට හොම්බෙන් යන්නේ. බෙහෙත් ටික නැහැ. ක්‍රෙඩිට් ලයින් එකෙන් සල් ඩොලර් බිලියන 3ක් හම්බුන්නේ නැත්නම්. IMF එක ලංකාවට ආවේ නැත්නම් අපි අද පාරවල්වල මැරෙනවා. කන්න බොන්න නැතුව බෙහෙත් ටික නැතුව. එහෙම තිබුණු රටක් තමයි හුස්ම ගන්න තත්ත්වයට පත් කරේ. දැන් හුස්ම ගන්න තත්ත්වයට ටිකින් ටික පත් කරමින් යනකොට සජිත්ලට ඕන දෙයක් කියන්න පුළුවන් මට්ටමක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ වගේ කිසිම වගකීමක් නැති ප්‍රකාශ කරන විපක්ෂ නායකයෙක් තමයි අපිට හම්බ වෙලා තියෙන්නේ. රට වැටිච්ච වෙලාවේ බියගුල්ලෙක් විදියට පැනලා ගියපු කෙනෙක් අද කියනවා සියලු පාසල් දරුවන්ට දිවාහාරය දෙනවා කියලා. මේ රටේ පාසල් දරුවෝ ඉන්නවා 145ක්. මේ 145ටම දිවාහාරය දෙන්න ඕනද? මේ රටේ ඉන්නවා යම් ප්‍රමාණයක මිනිසුන් කණ්ඩායමක් දවසක ආදායම ලක්ෂ ඉක්මවන. සමහර වෛද්‍යවරු, සමහර නීතිඥ ප්‍රජාව, සමහර ටියුෂන් මාස්ටර්ස්ලා, සමහර ව්‍යාපාරිකයෝ, එහෙම ඇති හැකිය අති විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඒ වගේ අයගේ දරුවන්ට දිවාහාර වේලක් දෙන්න ඕන කියලාද මේ කියන්නේ? ඒ දරුවෝ මේක දුන්නම කනවද කියන කාර්යපිළිවෙල ප්‍රශ්නයකුත් තියෙනවා. ඒ අය විවිධ එක එක සමාජ පැලැන්තිවල එක එක මට්ටමේ පහසුකම් හදාගෙන ඉන්න අය. ඉතින් මේක තේරුමක් නැති ප්‍රකාශයක්. අර අධ්‍යාපනය වගේම තමයි. ඒක නිසා මේ වගේ ප්‍රකාශ, මේ වගේ වැටිණු ආර්ථිකයක් තියෙන රටකට ගැලපෙන්නේ නැහැ. කෙනෙක් දුන්නම ඊට වඩා වැඩි ප්‍රමාණයක් මම දෙනවා කියන වගේ අර පුංචි ළමයින්ගේ ප්‍රකාශ තමයි මේවා. ලදරු ප්‍රකාශ විදිහ තමයි අපිට අඳුන ගන්න වෙන්නේ. වැටිණු ආර්ථිකයක් තියෙන රටක, ආර්ථිකයේ වර්ධනය බලාපොරොත්තු වෙන රටක මේවා නොගැලපෙන දේවල්. අපිට ඕන දුප්පත් ජනතීරුව ආරක්ෂා කරන්න. ආර්ථික වැටීම නිසා දුප්පතුන් 124ක් වගේ ප්‍රමාණයකට පත් වුණා. රැකියා 105ක් නැතුණා. මේ අය ආරක්ෂා කරන වැඩපිළිවෙලක් තමයි ඕන. එහෙම නැතුව ඇති හැකිය අයට නැති බැරි අයගේ බදු ටික එකතු කරගෙන ඇති හැකිය අයට දෙන එක නෙමෙයි ආර්ථික වැඩපිළිවෙල කියලා කියන්නේ. මොකද්ද සජිත්ගේ ආර්ථික වැඩපිළිවෙල? ආර්ථික වැටිච්ච වෙලාවෙත් අපි දැක්කනේ කියනවා මේ රටේ චෛත්‍ය 1000ක් මම හදනවා කියලා කිව්වා. ඒ වැටිච්ච රටක චෛත්‍ය හදන එකද ප්‍රමුඛතාවය? නැත්නම් අර කන්න බොන්න බැරි මිනිස්සුන්ට කන්න බොන ටික දෙන එකද? ගෑස් ටික, ඉන්ධන ටික නැති වුණොත් ගෑස් ටික ගේන එකද? ඉන්ධන ටික ගේන එකද? බඩගුල ටිකක් අඩු කරලා හුස්ම ගන්න මේ ඉඩ දෙන එකද? ඉතින් මේ වගේ විහිළු සහගත ප්‍රකාශ තමයි සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා කරමින් ඉන්නේ. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණත් අපි දැක්කා සුනිල් හඳුන්නෙත්ති කියනවා වැටුපක් නැතුව පක්ෂයෙන් දීමනාවකුත් ගන්නෙ නැතුව අපිට ජීවත් වෙන්න පුළුවන් කියන. ඒ වගේම අනිත් පැත්තෙන් අපේ දරුවෝ පුද්ගලික පාසල්වලට, පුද්ගලික විශ්වවිද්‍යාලවලට යවන්න අපිට පුළුවන් කියනවා. ඉතින් මේ ක්‍රමය හරිම වැදගත් මේ රටට දැනගන්න එක. පඩියක් ගන්නෙත් නැතුව පවුලක් නඩත්තු කරන්නේ කොහොමද? පක්ෂයේ දීමනාවක් ගන්න නැතුව ජීවත් වෙන්නේ කොහොමද? දීමනාවකුත් නැත්නම්, පඩියකුත් නැත්නම් තමන්ගේ දරුවෝ පුද්ගලික පාසල් වලට, පුද්ගලික විශ්වවිද්‍යාලවලට යවන්නේ කොහොමද? රුපියල් 10 15 10 ඇඳුම් අඳින්නේ කොහොමද? උදේට එක ඇඳුමක්,
රැස්වීම් තුනක් තියෙනවා රැස්වීම් තුනට ඇඳුම් තුනක් මාරු කරන්න කොහොමද මේ ක්‍රමය වැදගත් වැටිච්ච රටකට හරිම වැදගත් මේ වගේ ක්‍රමයක් තියෙනවා නම් ඉතින් අපිට මේ ඉන්දියාවට අතපාන්න IMF එකට අතපාන්න ලෝක බැංකුවට අතපාන්න ඕනේ නැහනේ ඒ ක්‍රමය රටට කියන්නේ ඒක කිව්ව හැමෝම අඩු ගානේ මේ රට හැම මිනිහෙකුට මේක කරලා බලන්න පුළුවන් ඒක සාර්ථක වෙනවා ඒක ඔස්සේ යන නෙතියෙන්නේ මේ වගේ අමුතු විහිළු සහගත ප්‍රකාශ කරන පක්ෂයක් තමයි ජනතා විමුක්ති පෙරමුණ. ඒ වගේම මේගොල්ලෝ කියනවා අපි බලයට ආවම IMF එකත් එක්ක අපේ තියෙන කිවිසුමට අපිට බැඳීමක් නැහැ කියලා. ණය ප්‍රතිව්‍යුහගත කරන්නේ මුල සිට ආරම්භ කරනවා කියලා. දැන් IMF එකට ගිහිල්ලා හම්බ වුණා. අනුරු කුමාර් ගියේ නැහැ. ගිහිල්ලා ණය ප්‍රතිව්‍යුහගත කරන්නේ ගැන අහනවා. නිකන් අර ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන අහන්න ඕන කියලා පැරිස් සමාජයෙන්. එහෙම නැත්තම් ණය ගත්තායකින් ඉන්දියාවෙන් චීනෙන් IMF එකෙන් නෙමෙයිනේ. IMF එකෙන් ගත්ත ණය ගෙවලා තියෙන්නේ. IMF එකෙන් අලුත් ණය ගත්තේ මේ 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 මෑත කාලීනව. ණය ප්‍රතිව්‍යුහගතකරණය ඒකට අදාළ නැහැ. ණය ප්‍රතිව්‍යුහගතකරණය තියෙන්නේ වැඩිපුරම තියෙන ඉන්දියාවේ චීනත් එක්ක. පැරිස් සමාජය තමයි මේකට මූලික වෙන්නේ. මේ වැඩේ කරලා දෙන්න. ඒත් ඒ කතා කරන්න නැතුව IMF එකට ගිහලා ණය ප්‍රතිව්‍යුහගත කරන එක ගැන අහලා එළියට ආවිල්ලා කියනවා ඒ ඇයට කිසිම දැනුමක් නැහැ ඒ ගැන කියලා. JVP එක යන්නේ කොහෙද කියන එක JVP එකටත් හිතා ගන්න බෑ. Dasatha News ප්‍රධාන පෝත්විකාශය සවස 6:25ට Supreme TV ඔස්සේ අවසේ Dasatha පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න Dasatha YouTube නාලිකාව subscribe කරන්න.